මේ ඡන්දය ගණන් කිරීමේදී මුලින්ම ගණන් කරන්නේ එක එක අපේක්ෂකයාට ලබා දීලා තියෙන ඡන්දයයි මේක සියලුම ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් එක එක අපේක්ෂකයාට ලබා දීලා තියෙන ඒ ඡන්ද ප්‍රමාණය ගණනය කරලා ඒක ඡන්ද ප්‍රදේශ මට්ටමින් ඊළඟට දිස්ත්‍රික් මට්ටමින් සකස් කරලා මැතිවරණ මහ ලේකම් කාර්යාලයට එවනවා ඒ වෙනකොට මැතිවරණ මහ ලේකම් කාර්යාලයත් කලින්ම ඒ විස්තර ලබාගෙන අපි ඒ ප්‍රතිඵල ලේඛනයක් සකස් කරලායි තියෙන්නේ ඒ අනුව ඒ ලේඛන දෙකම සංසන්දනය කරලා බලලා අපි ආසන මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵල ඡන්දේ සහ මනාප දෙක එකතු කරපුවාම වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගත්ත අපේක්ෂකයා තමයි ජනාධිපතිවරයා හැටියට තේරිපත්. මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති සියලු දෙනාටම නොයෙකුත් ප්‍රචාර සමාජ මාධ්‍යයේ කම්පියුටර් ජිල්මාට් තවත් නොයෙක් දේවල් ගැන සඳහන් කරමින් එක එක ව්‍යාජ තොරතුරු ප්‍රකාශයට පත් කරනවා. මම විශේෂයෙන් ඉල්ලා සිටින්න කැමති මැතිවරණ කොමිෂන් සභාව කෙරෙහි විශ්වාසය තබන්න කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයට විවෘතව සෑම දෙනාටම විනිවිද පෙන්වන අයුරින් මේ කටයුත්ත කරන්න සිදු කරලා තියෙන්නේ. ඒ වගේම මම ඉල්ලා සිටින මේ දින දෙක ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන නිවේදන සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් කියන දේ පමණක් විශ්වාස කරන්න